ස්කල් ිය චන්ලට අදත්වලා හැමෝම ආදරයකතු කරගන්නවා මං අද කතා කරන්නේ යන්නේ උසස් පෙල ජනස්‍යවේදනය හා මාධ්‍යද්‍යනේ විෂය ගැන යම් හැඳින්වීම කෝගොල්ලට කරන්න අපේ ෆේස්බුක් පේජ්ජ එකට ගොඩාක් අය මැසේජ් දහලා අපෙන් අහල තිබ්බා මේ ජනසන් ්‍යවේදනය ස මාජ්‍ය දෙන හබඳතනම් අපි හැමෝම ලේසිට කියන මීඩිය කියලා. මේ සබ්ෙක්ටක් ගන පොඩි පැහදිලිකිරීමක්රන්න මේ සබ්ක්්කේම්ක් කරි ප්‍රශ්ණයක් තියනවාද කියලා පහැදිලි කරන්න එහෙම වගේ දෙවල් අපෙන් අහල තිබ්බ. ඉතිං අපි හිතුවා ඔයාලට මේක ගැන පොඩි හැදිල්වීමක් අද කරන්න ඕනේ කියලා. ගොඩාක්ක අපෙන් අහලා දිබ දෙයක් තමයි මේ ප්‍රශ්නපත්‍රේ මේ ඒලවල් ප්‍රශ්නපත්‍රය මොකක්කරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඇත්තටම මේක තිබ්බ ප්‍රශ්නය තමයි මේ උසස් පෙලට දෙදස් අටේද අඳුලාදීපු විෂයනිර්දේශයටයට වෙනස් විශෂ නිර්දේයක් නව නිර්දේශයක් දෙදස් දහට වසරේ දොලහස්්‍රේණියයටත් දෙදස් දහ නමේ වශසේද දහතුඋම්ව නිශ්‍රේණයටට හඳුන්වල දීලා තියෙනවා. එතකොට දෙදස් දහ නමේවර්ෂයේදී මේ හඳුන්වාදීමත් එක්ක දෙදස් විශ්සවර්ශයේදී මේ නවවිෂය නිර්දේශයට අනුව විභාගේ පවත්වනවායි කියලා විභාග දෙපාර්තමේන් විසින් සඳහන් කරලා තිබ්බා. නමුතුන් පැනනගිච්ච යම්යම් ප්‍රශ්න හින්ද දෙදස් විස්සේ ප්‍රශ්නපත්‍රය එකම ප්‍රශ්නපත්‍රය තුළ බේ නවවිශෂය නිර්දේශය ප්‍රශ්නයි ඒවගේම පැරනි විශෂය නිර්දේශය ප්‍රශ්නයි දෙකම ඇතුළත් කරන්න විභාග දෙපාර්මේන්තෝට සිද්ධ වුණා මේක ප්‍රශ්ණයක් වනේ නැහැළමයින්ට මොකද. ඔවුන් ඒ හරියට ප්‍රශ්නපත්‍රය හදල තිබ නනාවිශෂ්‍ය නිර්දේශය ළමයි මෙහෙමයි ලියන්න ඕනේ සහ පැරනිිවිෂ නිර්දේශයටතේට ඇපලයි කරලතිරල් මයි මෙහමයි ලියන්න ඕනි කිය ඔුන්. ගයිඩ්ලයින්් එකක් දීලා තිබ මේ පලවෙනි ප්‍රශ්න පත්‍රයට සහ දෙවැනි ප්‍රශ්නපත්‍රයට එතකොට ප්‍රශ්නයක් ළමයිට තිබ ලිය ලියන්න ලංවෙන කල්ලමයිට පොි ප්‍රශ්නයක් තිබ්බා අපි කොහොමද ලියන්න ඕනි ලියන්න ඕන පැන විශච නිර් දේශයද ඇත්නම් නා විශනි දේශයද කියනෙ. නමුත් තිබභාග ප්‍රශ්න පත්‍ර යත් සමඟ ඔවුන් හොඳ පැහැදිි රීමක් සහිතෝ දාලා තිබ කොහොමද මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනෙ කියලා. දෙදස් විසියක වර්ශයේදී මේ කොහොමවේද කියලා කියන්න බැහැ. නමුත් දෙදස් විශ්වර්ශයේදි, සාර්ථක විභාගය පවත්වල අවසාන කරලා තියෙනවා සාර්ථක ප්‍රශ්ණපත්‍රයක් විදිහයට.ඔල්ට දැම්ම පේන්නේ නව විරශ්ෂය නිර්දේශයට අනුව, දහ තුන්වැනි වසරට තියෙන පාඩක් හය මේකදී දහතුන්වැනි වසරට පාඩං හයුත් දොලහවසරදි පාඩක් හයකුත් තමයි තිෙන්නේ. එතකොට අපි මේ දහතුන්ව ශ්‍රීණ පාඩන් ගත්හම අපට පේනවා මේකෙන් සාමාන්‍යෙන් විශාල පාඩම් ප්‍රමාණයක් පැරණ විශනිර්දේශයටත් අයිති පාඩන් තියෙන්නේ. එතකොට දොළහවසර ගත්ත හම දොලාහවසරදිත් එහෙමයි ඒ පාඩක් හයනුත් යම් පාඩම් ප්‍රමාණයක් තියන අප ගත්තොත්ම සනිවෙදන අධ්‍යන ආරම්භ හාවිකාශය ඊට පසේ සංනිවදෙන වාර්ග සරූපහාකෘති සම්ප්‍රදායික මාධ්‍ය එල මාධ්‍ය සාක්ෂ්‍රතාව හා මාධ්‍ය විචාරය මේ වගේ පාඩන් බොහෝමයක් පැරණිවිෂනිර්දේශයටත් අදාළවල් පැණිෂ නිදේශ තිබ්ප පාඩම්ම තමයි මෙ තියනෙ. ොනවනත් මේ ශය ගෙනන කතා කරදි ගොඩත් දෙනෙ හතිව මේ විෂය වැදගත්්ද මේ විශය හොඳයිද කියලා. මේ මමත් හදාරලා තියෙනවා උසස් පෙලට ඒවගේ මම කලේපය පැනිවිශ නිදේශයටතේ ඒගේ තම විශ්වවිද්‍යාලෙගිල මගේ උපාදියටටත් මේ විෂය හදරර්ලා තියෙනවා කියන්න තියෙන දේ තමයි ඇත්තටම හොඳ විෂයයක් හොඳට පාඩංකලොත් හොඳ සාමාර්ථකට යන්න පුළුවන් හොඳ ඉස්සේ්ඩගයක් ලබාගන්න පුළුවන්. හොඳ විෂයක් කියල මේ සනිවධනය හා මාධ්‍යත්්‍යනය එකෙන විශෂය සඳහන් කරන්න පුළුවන්. ළමයි මේට ලේසිට මීඩිය කිය කියෙන හෙමඳදන ජනස්‍යේදනය කියලා කියෙන. මේක ජනස්‍යවේදනය එ මේ විෂය මේ විශෂ නම ස්‍යිවේදනය හා මාධ්‍යත්්‍යයනේ. ඒක යටතේ තිෙන ඉතා කුඩා කෑල්ලක් තමයි ජනසනිවේදනය කියලා කියන්න. ඇති අපි මුලින්ම විෂ නම දැනගනිින්න්න ඕනේ හරියට. සනිවදය මාධ්‍යත්්‍යන ගැන ඉතා පුළුල් විෂයක් නමුත් අනාගත ලෝකයට ගොඩක් වැඩදායි රැකයා සඳහා විශාල වැඩදායි විශයයක් විදිහටම මේ සනිවධනය හා මාධ්‍යනයකෙන විෂය හඳුන්වන්න පුළුවන්. මොකද අපි දන්නවා වර්තමාන ලෝකය වගේ අනාගත ලෝකය මාධ්‍ය හරහා මාධ්‍යත් එක්ක ඉදිරියට යන ලෝකයක් ඉතිං ඒ නිසා මේ විශය ඉතාම වැදගත් විශ්යක් විදිහයට සලකන්න පුළුවන් අනිදදේ තමයි කියන්න ඕනේ ගොඩක් අයි හලතිබ මේ විශය කරලා ලෝෆැකල්ටි යන්න බැයිද කියලා නෑ අනිවාරය මඔබට ලෝෆැකල්ට අන්න ොළුවන් මේ විශෂය කරල, ලෝෆැකල්ට අන්න පුළුවන් තරබේ හොඳ ඉසඩ්ඩ එකක් ලබා ගන්නත් මේ වැදගත් විෂයක් වෙනවා කියලා. මං මේ අවස්ථාවේදී කියන්න ගැමති. යාලට උසස් පෙල විභාගේදී වායාලටික් හොඳින් පාඩන් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔල අනිවාරෙන්ම මේ විශේත තරාගැනීම කිසිම වැඩකට නැති දෙන්න එක ඉතාම් ප්‍රයෝජන වදේ විදයක්වෙේ වලට මොකද මේක ටික් අපි පාඩන් කරහම හොඳ සාමාර්ථකට ඒවලත් හොඳ ඉහල සාමාර්ථයකට ඉහල ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් විශයක් කියලා කියන්න පුළුවන් එතකොට අපි බලමු දෙදා ශවිශ්‍යවර්ශයේදී කොහොමද මේක මේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය වුණේ කියලා දෙදා විස්සදී පලි ප්‍රශ්න. පත්‍ර නිර්මාණය වෙනවා AAB කියල කොටස් තුනකට ඒ කොටස ප්‍රශ්ට විසිප්පහයි B කොටස තිබ්බ දෙදස් අට යාපු පැරණ නිර්දේශයට තය තියෙන ප්‍රශ්න විසි පහක් එතකොට C කොටස දෙදස් දහට නවවිෂ නිර්දේශයට අනු සකස්රච්ච ලකුණ විසි පහක් තමයි තිබේ ප්‍රශ් විසි පහට දළව ලකුණ විසි පහ. එතකට ඔයාලා පැරණ විශෂ නිර්දශයටතය ියන කෙනෙක් නම් ඔයාලා ඒ කොටසේ තියෙන ප්‍රශ්න විසි පහට උත්තර ලියන් ඕනිේ ඒල්ළඟට B කොට සේයන ප්‍රශ්න විසි පහට උත්තරලියන් ඕනේ ඕල නවවිෂ නිර්දේශය කෙනෙක් නම් ඒ කොටසයි C කොටසයි පමණයි කරන්න ඕනේ ඒ ලුණු වි. පහයි සි පහයි පලකුණු පණහක් තමයි පලවනි ප්‍රශ්න පත්‍රයට දුන්නේ. දෙවනි ප්‍රශ්න පත්‍රේ AAB කියලා කොටස් දෙකින් යුක්ත වනාා ඒ කොටසි තිබේ නවවිශෂ නිර්දේශයහ පැනවිශණ නිදේශයට අදාළව ප්‍රශ්න තුනක්හ ඒ දෙකට පොදු ඒ කියන්නේ. එතකොටවාලේ තුනෙන් දෙකක් ලිවිය යුතුනා. B කොටසේ හතර පහ හාය හත ප්‍රශ්න පැෑණ විශෂණ නිදේශයෙන් ආවේ ඒ හතරෙන් තුනක් ලියන්න ඕනේ ඔයාඒ කොටසත් එක්ක ඒ මේ කොටසත් එක්ක B කටසි තුනක් ලියන්න නේ ය පැණිවිශණ නිදශයටතේ කෙනෙක් නං ඔයා නවිශෂණ නිදේශයටතයේ ලියනෙනෙක් නං ඒ කොටසේ ප්‍රශ්න තුනෙන් දෙකුතුන් B කොටස අට නමේ දහය එකොල්හ කියන ප්‍රශ්න හතරින් තුනකුත්න් පශයෙන් යාල ලියන්න ඕනෙ උුණා. එකැන් එතන ප්‍රශ්න පහයි ඔක්කොම එකනෙ. එතකොට ඔයාට ඒකෙද ලුණු ප්‍රශ්නකට හතලිය ගාන ලකුණු දෙසීයයි, ඒක හතරෙන්බෙදලා පණහයි. එකොට පලනි ප්‍රශ් පත්‍රේ ලකුණු පනහහි දවනි ප්‍රශ්න පත්‍රේ ලකුණු පණහ දන අරවිදිට දෙසීය හතරම්බෙදලලා ඒ විදිහයට තමයි ලකුණු සීය නිර්මාණය වුණේ. දැංකු හොම හරි. මේ විදිහට දෙදා ශවිස්වර්ෂයේදීඋ සස්පල ියල ඉවරයි ළමයි ප්‍රමාණයක් ප්‍රශ්නයක් වනේ නෑඔවුන්ට ඉති මට වාලට කියන්න තියෙන්නේ මේක ඉතාම හොඳ විෂයයක් කෙනෙකුට කරන්න කියලා කියන්න පුළුවන් හොඳ විශෂයයක් හොඳට ලකුණු ගන්න පුළුවන් විශයක් ඉදිරියට යන්න පුළුවන් විෂයයක් ලෝක ඇත්තක් ඉදිරියට යන වියක් මේක ඉති මේ වගේ තවත් මොකරි සබ්ෙක්්කක් ගෙනවාලට ප්‍රශ්නතියවනන් අපි හොම කරන්න අපි ඒක ගැන අපට පුළුවන් විදී හැඳින්වීමක් හොඳට අධ්‍යනය කරලා හොඳ හැඳවීම ෝගොලන්ට කරන්න බලාපොරොත්තු වෙන ගොමිස්තුූති.